අපි ඔවත් එක්ක අද සාකච්ඡා කරනවා 10 වසර 10 ශ්‍රේණිය sorry 11 ශ්‍රේණිය ගණිතය 10ක අභ්‍යාස මාලාව ඔබ දන්නවා ඉතාමත් අදගත් පාඩමක් ඔයාට හම්බෙන 11 ශ්‍රේණිය තුල කොටස් වෙළඳපොළ අපි ඔවත් එක්ක අද සාකච්ඡා කරන්නේ කොටස් වෙළඳපොළ කොටස් වෙළඳපොළ 10ක අභ්‍යාස මාලාව පුතේදුවේ පළණි ගාණි තියෙනවා ඔව් සෙනිතු මේ පාඩම YouTube යාවි ඔවත් එක්ක ආයෝජකයේ තසිරි ඇඟලුම් සමාගමේ කොටසක් රුපියල් 25 බැගින් කොටස් 1000ක් මිලදී ගත්තේය මගේ දරුවන්ට කියනවා ඔයාලා හරි කට්ටිය ඕකේ කරන්ඩ ආයෝජකයේ සපිරි කියන ඇඟලුම් සමාගමක එයාගේ කොටසක් රුපියල් 25 බැගින් ප්‍රාථමික කොටස් නිකුතුවේදී රුපියල් 25 බැගින් කොටස් 1000ක් මිලදී ගත්තේය අහනම ආයෝජකයා විසින් සිදු කළ ආයෝජනය කුමනද කියලා ඔයාලගේ 11 වසර 10 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසයයි මේ සැකෙවින් සවිස්තරව විස්තර වෙන්නේ එතකොට ආයෝජනය කළ මුදල කොටසක් රුපියල් 25 ගානේ කොටස් මිලදී ගැනීම කරනවා කොටස් 1000 එතකොට මගේ දුවේ මගේ පුතේ 25000ක් ගන්නවා රුපියල් 25000ක් මා හිතනවා 11 ශ්‍රේණියේ ඕනෑම දරුවෙකුට මේ වීඩියෝ නරඹීම ඉතාමත් වැදගත් වේවි කියලා රුපියල් 25000ක් එතකොට ඔබ දන්නවා දැනට කොටස් වෙළඳපොළ තුලදී පුතේ ගනුදෙනු කරද්දී අපි වාර්ෂික ලාභාංශය ගෙවනු ලබන්නේ මිලදී ගන්න කොටසක් උදෙසා ඔබ දන්නවා වාර්ෂික ලාභාංශය ගවන්නේ දුවේ පුතේ අප මිලදීගත් කොටසක් උදෙසා එතකොට ඔයාට ගාණි කියනවා සමාගම වාර්ෂික ලාභාංශය ලෙස සමාගම වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 4ක් පුතාලා දුවලා හොඳට බලන්න සමාගම වාර්ෂික ලාභාංශයේ වශයෙන් කොටසකට රුපියල් 4ක් ගෙවයි නම් ආයෝජකයාගේ ඔයාට අහනවා වාර්ෂික ලාභාංශ ආදායම මගේ දුවේ පුතේ බලන්න කොටසක් සඳහා රුපියල් 4ක වාර්ෂික ලාභාංශයක් ගෙවනවා නම් ඔබ මේ වෙලාවේ බලන්න වෙනවා මොහු මිලදීගත් කොටස් සංඛ්‍යාව 1000යි එහෙනම් පුතේ කොටසකට රුපියල් 4යි රුපියල් 4ේවා 1000ක් සෙට් වෙනවා 4 වරක් 1000 රුපියල් 4000ක වාර්ෂික ලාභාංශයක් එකතු වෙනවා මේ ඇවිල්ලා මේ පුද්ගලයා වසරක් අගදී ලද ලාභාංශ ආදායම හරි පළවෙනි ගාන නැවත ඔබ බලන්න රුපියල් 25ේ කොටස් 1000ක් රුපියල් 25000ක ආයෝජනයක් රුපියල් 4 බැගින් වූ ලාභාංශය කොටසක් සඳහා 4 බැගින් වූ ලාභාංශය ලැබෙන කොටස් 1000ක් රුපියල් 4000ක වාර්ෂික ලාභාංශය අපි ප්‍රාග්ධන ලාභයට මේ ගණන් රන් ගිහින් නැහැ මොකද කොටස් විකිරීමක් ගැන මේ පාඩමේ මේ ගන්ති මේ ගැටලුව තුල සාකච්ඡා වීමක් වෙන්නේ නැහැ මගේ පුතේ මගේ දුවේ හරි අපි යනවා ලස්සන වගුවක් වාලා තියෙනවා පුතේ ලස්සන වගුවක් තියෙනවා බලන්න ඔයාලා කට්ටිය කාරුත් ඇක්ටිව් ක්ලාසෙස් සම්බන්ධ වෙලා හදා ගැනීම කරන්න ඔව් අපි ඔයාගේ බලන්න ඔයාලා වගුව ඔයාට වගුවේ මෙහෙම දෙනවා කොටසක මිල බලන්න පුතේ යාළුවෝ උත්තර දාන්නක් ගාලා කොටසක මිල රුපියල් ඊට පස්සේ කොටස් ගණන කොටස් ගණන ආයෝජනය කළ මුදල ආයෝජනය කළ මුදල ආයෝජනය කළ මුදල එතකොට මගේ දරුවන් තේරුම් ගන්න ඕන මගේ දරුවෝ තේරුම් ගන්න ඕන කොටසක මිල රුපියල් 10යි කොටස් 2500යි එතකොට ඔබ මෙවැනි ගැටලු හත්තේ හරි ගස්සලා තියෙනවා කොටසක මිල රුපියල් 10යි නම් ඔව් පුතේ ඉසුරි මදුෂා කලිෂ කළ හොඳයි වන්නේලා
කොටසක මිල රුපියල් 10ක් නම් කොටස් 2500ක් කියන්නේ 10වරක් 2500 25000ක් වෙනවා. හරි. රුපියල් 25000ක ආයෝජනය. රුපියල් 25000. ඊට පස්සේ කොටසක මිල 20යි කොටස් 5000යි පැටවුනේ රුපියල් 20 ගානේ කොටස් 5000ක් හොඳයි යාළු උත්තර ගේනවා 5000 වා 20ක් රුපියල් 5000 ගුණ කිරීම 20ට 20 වරක් 5000 බින්දු 4ක් පස්සෙන් තියලා දෙවරක් 5 10යි රුපියල් 100ක් දහසක මුදලක් වෙනවා දැන් ඔයාට කියනවා කොටසක මිල දන්නේ නැහැ කොටස් ගාන 500 පැටව බලන්න රුපියල් 50000ක ආයෝජනය කරලා තියෙනවා පුතේ එතකොට ඔබ තේරුම් ගන්න ඕන මගේ දරුවෝ ටික එතකොට කොටසක මිල දන්නේ නැහැ කොටස් 500ක් මිල දී ගන්න 50000ක් යනවා කොටස් 500කට 50000ක් යනවා පැටවුනේ තේරුම් ගන්න කොටස් 500කට 50000ක් නම් කොටසක් සඳහා මෙයා කීයක මුදලක් වියදම් කරනවද දරුවනේ කොටස් 500කට රුපියල් 50000 එතකොට කොටස් 500ක් රුපියල් 50000යි නම් කොටසක් කීයක් වෙන්න ඕනද පැටවුනේ කොටස් 500ක් රුපියල් 50000යි නම් කොටස් 500ක් 50000 එන කොටසක් ඔව් 50000 ඔව් පුතේ 50000ට 500 ඒවා 50000ට තියෙන 500 ඒවා ගන්න හොඳට තේරුම් ගන්න රුපියල් 50000ට තියෙන 500 ඒ කොටස් ගන්න ඔව් පුතේ අපි මම මෙහෙන් ලියන්නම් 50000 බෙදීම 500 ඔයයි ගේ බින්දු මගේ බින්දු කැපුණා පහට පහේවා එකයි සීයයි හොඳට බලන්න ඔව් රුපියල් සීයයි ඊළඟ ගානේ තියෙනවා පුතේ මෙතන හිස්තැනක් තියෙනවා කොටස් 4000ක් තියෙනවා රුපියල් 80000ක් තියෙනවා බලන දරුවනේ කොටස් 4000ක් රුපියල් 80ක් කියලා සෝරි කොටස් 4000ක් රුපියල් 80000ක් කියලා මధుර වෙරි ගුඩ් පැඩිය සතුටුයි ඔබ උත්තර දැක්කට පස්සේ මයි දරුවන්ගේ උත්තර දකිද්දී ලොකු සතුටක් එනවා බලන්න ඔයාලා බලන්න කොටස් 4000ක් රුපියල් 80000යි නම් අපි 80000 බෙදෙනවා 4000යි 80000 4000යි බෙදෙනවා ඔයගේ බින්දු මගේ බින්දු කැපුණා 80ට 4ේවා 20යි එතකොට අන්න බලන්නකෝ රුපියල් 20 කොටස් 4000ක 80000යි ලස්සන ගැලපීම නේ පුතේ 20 කොටස් 4000ක රුපියල් 80000යි හරි එතකොට මගේ දුවේ බලන්න ඔයාලා දැන් ඊළඟට දෙනවා දූල පුතාලට වගුව කම්ප්ලීට් කරගන්න ඉක්මනට කොටසක මිල රුපියල් 30යි කොටසක මිල රුපියල් 30යි 30 කොටස් ගානක් කියනවා රුපියල් 30000ක් කියනවා බලන්න ඔයාලා රුපියල් 30000 එතකොට 30000ට 30 කෑලි 30000ට 30 කෑලි 30000ට 30 කෑලි මගේ එක කියපල්ලා 30000ට 30 කෑලි 30000ට 30 කෑලි 30000ට 30 කෑලි අන්න විවණේ කියලා කියන පුතේ සයුරියා 30000ට 30 කෑලි 10යි 10යි 30000ට 30 කෑලි 10යි ඊට පස්සේ ඔව් 135000ක ආයෝජනයක් කොටසක මිල රුපියල් 45යි මයි පැටවු කියන්න එතකොට කොටසක් 45යි රුපියල් 135000ට කොටස් කීයක් ගන්න පුළුවන්ද මුතු අම්මේ කොටසක් 45යි එක කොටසක් 45යි මෙන්න ගන්න බලන්න ඔයාලා එක කොටසක් 45යි 135000කට කොටසක් 45යි නම්
135000කට කොටස් කීයක් ගන්න පුළුවන්ද? හොඳට තේරුම් ගන්න ගන්න. තේරුම් ගන්න සබ්ජෙක්ට් එක ආයෝජනයේ 135000යි ආයෝජනයේ 135000යි කොටසක් 45යි. කියද පුතේ? විවන්‍යා 135000 වෙදීම 45 45 කැලි 3යි 3000යි. එහෙනම් 45 කැලි 3000 ගන්න පුළුවන්. 45 කැලි 3000 ගන්න පුළුවන්. කොටස් කොටස් කැලි කැලි කියන්න එපා කොටස් 45 කොටස් 3000යි. රයිට්. ඕකේ. ඕකේ. මයි දරුවනේ ඕකේ පාරක් දෙන්න. නොතේරෙන තැනක් තියෙන පුතේ කියන්න අෂේන්. නොතේරෙන පොයින්ට් එකක් තියෙනම් කියන්න. නොතේරෙන පොයින්ට් එකක් තියෙනම් මට කියන්න ඔයාලා. දෙවෙනි කොටස. දෙවෙනි කොටස බලන්න ඔයාලා. කොටස් ගානක් තියෙනවා වාර්ෂික ලාභාංශය තියෙනවා කොටසකට. වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් වසරක් සඳහා වෙන්න ඕන. වසරක් සඳහා වෙන්න ඕන වගුවේ. නෙවැඩියෝ. හරි. කොටස් ගණන අපිට ආරංචි සමහරක් දරුවෝ හොඳටම වැඩ කරනවා. ඒත් සමහරක් දූල පුතාලා ඉන්නවලු වැඩ ටික හරියාකාරව ආවරණය නොකරන. පැටවුනේ පව් වැඩ කරන්න එපා. පව් වැඩ කරන්න එපා පුතේ. ඔව්. එතකොට පුතේ දුවේ බලන්න ඔයාලා කොටස් ගණන පුතේ තියෙනවා. කොටස් ගණන මගේ දරුවන්ට දෙනවා කොටස් ගණනයි වාර්ෂික ලාභාංශය දෙනවා කොටසක් සඳහා වාර්ෂික ලාභාංශය. ඔය හිත්වල පුංචි හිතේ සරල ලියා ගන්න මදුර. ඔය පුංචි හිතේ සමා වෙන්න ඕන හිත පුංචිය කිව්වට මදුර. මං දන්නවා බලයි හිත ගැඹුරුයි කියලා. ඒ වුණාට මං කියන්න මං ගුරුවරයනේ. ඔය පුංචි හිතේ සරල ලියා ගන්න ලාභාංශය ගෙවන්නේ කොටසකට. ඔය පුංචි හිත දුර පුතේ ලියා ගන්න පුංචි පිංච තුල මේවා නිසදස්සල කියන ලස්සන වචන හොඳ. බලා හිට කොච්චර ගැඹුරුද කියලා දන්නේ බොලාම තමයි නැද්ද ගියා යතුමිනි. ඔය හිත කොච්චර ගැඹුරුද කියලා මේ වැඩියෝ. කොටස් ගණන වාර්ෂික ලාභාංශය කොටසකට. අනේ සර් රෝ කියන්න එපා ගිතර. වාර්ෂික ලාභාංශය. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල්. ඊට පස්සේ ලාභාංශ ආදායම වාර්ෂික ලාභාංශ ආදායම වාර්ෂික. හරි. පුතේ මෙන්න මේක කොටස් ගාන 500යි. අන්න මගේ එක කොටසකට රුපියල් දෙකක් ගෙවනවා. මගේ අප්පේ කොටසකට රුපියල් දෙකක්. මොනතරම් හයියක්ද වෙලා වෙන්නේ නේද? බලනකො මොනතරම් හයියක්ද මේක. කොටස් 500ක් ගත්තසෙන් සමාගම කියනවා රුපියල් දෙකක් ගෙවනවා කියලා. බය වෙන්න එපා. ප්‍රාග්ධන ආදායම ලොකුවට තියෙන හොඳ. මේක ඇවිල්ල සෙනසිල් ත්‍යාගය. ලාභාංශ ආදායම. ඔව් පුතේ. කොටසකට රුපියල් දෙකයි නම් කොටස් 500කට කොටසකට දෙකයි. කොටසකට දෙකයි කොටස් 500යි. කොටසකට දෙකයිනේ බම්මයිකෝ. බම් පුතේ කොටසකට රුපියල් දෙකක් ගෙවනවා. කොට අර මං කිව්වේ පුංචි හිතේ ගැඹුරුම තැන සැරට තියාගනි. ඔය පුංචි සිප්පින්ච තුල ගැඹුරටම කිදා බැහැගෙන තියාගනි. කොටසක් සඳහා රුපියල් දෙකක ලාභාංශයක් ගෙවනවා කියලා. කොටසක් සඳහා රුපියල් දෙකක ලාභාංශයක් ගෙවනවා නම් කොටස් 500ක් උදෙසා ගෙවන ලාභාංශ මුදල වාර්ෂිකව රුපියල් දෙකේ කෑලි 500ක් දෙවරක් 500000යි. දෙවරක් 500000යි. දෙවරක් 500000යි. රුපියල් කියලා පුතේ උදින් දුන්නා රුපියල් 1000. ඊට පස්සේ 1000යි. 3යි 50යි. මයි එවුන් දන්නව චැට් එක හොගාලා වහිනවා. 1000 කෑලි 3යි 50. 3යි 50 ගුණ කිරීම 1000.
එතකොට සෙට් එකම කියන දශම යන්නේ මොනවලි දශම යන්නේ මොනමලි දශම යන්නේ නෝමලි දශම යන්නේ මොනමලි දශම යන්නේ නෝමලි දශම යන්නේ මොනමලි දශම යන්නේ නෝමලි තිත අමතක කරා තිත අමතක කරලා දරුවන් ඉක්මනට මේ උත්තරේ ගන්න right එතකොට තිත අමතක කරා තිත අමතක කරා පුතේ 350000ක් ඔය පස්සේ 3යි මේ පස්සේ 1යි පස්සේ 0.4යි අර පස්සේ දෙකක් තියෙනවා නේද බලන්න යාලා 3යි 50 ගුණ කිරීම 1000 350.3ක් වෙන්න ඕනේ sorry 350.3යි එතකොට ඔය පස්සේ 2යි මේ පස්සේ 2යි රුපියල් 3500යි ඇවරයි දෑවරයි 3ඇවරයි දිනු රුපියල් 3500යි කොහරි කට්ටිය රුපියල් 3500යි ඊට පස්සේ ඒ ඒ මෙන්න මේ බලාංගමුදි මෙන්න වැඩේ ඒ පහේ කෑලි ගෙවුම 5000ක් ඇවිල්ලා නේ 5000ට පහේ කෑලි 5000ට පහේ කෑලි 5000ට පහේ කෑලි ඒ කියම්පුතේ ඒ මෙන්න කොටසකට පහක් ගෙවුම 5000ක් හම්බෙලා මගේ කා කොටසකට පහක් ගෙවුම 5000ක් හම්බෙලා තියෙනවා කොටසකට ගෙවන්නේ පහයි 5000ක් හම්බෙලා තියෙනවා ඒ කොටස් කීයක් ගන්න ඕනද කියන ඔයාලු කොටසකට රුපියල් 5ක් ගෙවන්නේ 5000ක් හම්බෙලා තියෙනවා කොටසකට 5යි කොටසකට 5යි පුතේ 5000ක් හම්බෙලා තියෙනවා අන්න එහෙනම් අපි ගන්නවා ඔව් 5000 වැඩිම පහ 5000 වැඩිම පහ කියලා පුතේ 10යි 10 පහක් 5000යි 10යි මනසින් ගන්න ඊට පස්සේ 2යි 50 ඒ මෙන්න පාර මෙන්න පාර 2යි 50 බුදු අම්මේ 500000ක් අම්බෙලා තියෙනවා ඒ දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ කොටසකට 2යි 50ක් දීලා තියෙනවා ලක්ෂ 5ක් අම්බෙලා තියෙනවා ඒ කීවරක් කීයේ ලක්ෂ 5ක් වෙන්නේ බුදු අම්මේ 500000 බෙදෙනවා 2යි 50ෙන් ඒ මෙහෙම බෙදමුද මම මෙහෙම බෙදන්නම් ඒ බෙදලා බලමු ඔන්න බෙදලා බලමු මුතේ ඔන්න බෙදනවා 500000 මං වරදක් කරොත් කියන්න බෙදීම 2යි 50 ඔහෙල මට වරදක් කරොත් කියන්න ඕකනේ බෙදා ගන්න ඕනි විවන්‍යා ඒ ඕක බෙදද්දී මට මතකයි සූටි කාලේ පොඩි කාලේ ඇච්ච කාලේ පැංච කාලේ හිච්ච කාලේ කිව්වා පුතේ දශම බෙදන්න එපා පුතේ දශම බෙදන්න එපා මෙයා භාග කරන්න පුතේ දශම බෙදන්න එපා දශම ස්ථාන දෙකයි නම් 100න් පංගු කරන්න මට මතකයි අටේ පන්තියේ ටීචර් කිව්වා දශම බෙදන්න එපා කියලා ඔයාලට මතකයි අශේන් ඔයාලා අටේ පන්තියේ ටීචර් කිව්ව නේද දශම බෙදන්න එපා ඒව 100න් පංගු කරන්න කියලා 10න් පංගු කරන්න ලිව්වනේ පුතේ ඒතකොට මට මතකයි ඒ ටීචර් ඊට පස්සේ කිව්වා භාග පාඩමට ආවට පස්සේ බෙදීම කරන්න යන්න එපා බෙදීම කරන්න යන්න එපා බෙදීම නම් මක්කපරේ බෙදීම නම් මක්කපරේ බෙදීම නම් මක්කපරේ බෙදීම නම් පරස්පරේ බෙදීම නම් මක්කපරේ බෙදීම නම් පරස්පරේ බෙදීම නම් මක්කපරේ බෙදීම නම් පරස්පරේ දැන් මොකද වෙන්නේ කැපුණු සේක
පන්සීයට දෙසිය පනහව දෙකයි දෙදාහසීයක් දෙකයි බිදු තුනයි අර පස්සෙන් දෙකයි බිදු පහයි අන්තකුතේ රුපියල් දෙසිය දාහයි රුපියල් දෙසිය දාහයි කෝ බලන්න ඒකත් හරි ඒකත් හරි කට්ටිය ඒකත් හරි ආ ඒකත් හරි ඊළඟාන ඊළඟ ගාන කොටස් ගණන 2000යි රුපියල් 8000ක වාර්ෂික ලාභාංශයක් එන්ට කොටසකට කීයක් ගෙවලා තියෙන්න ඕනද කොටස් ගාන 2000යි අයියෝ ලේසි ගානක් නේද රුපියල් කීයද කොටස් ගාන 2000යිනේ කොටසකට කීයක් ගන්නවද පුතේ කොටසකට කීයද රුපියල් 4යි 2004ක් කීයද 2004ක් කීයද 2004ක් කීයද පුතේ औसुपुंडिल शान रुपियाल अटदाहाय रुपियाल अटदाहाय रुपियाल अटदाहाय अनिवार्य अपे वीडियो बलांड शेयर करंड वेक नेद सब्सक्राइब करंड अपि राइट इड़ पस्से अन्न पटाउंट कीनवा पोटास गलना हस्सी पनहाई කොටස් ගණන 750යි නම් 2250ක් එන්න මුතු අම්මේ කොහොම කොටස් 750ක් අරගෙන රුපියල් 2250ක් අම්බලා ගියහන්කෝ පුතේ කොටස් ඔබ තේරුම් ගන්නකෝ කොටස් 750ක් ගත්තට පස්සේ රුපියල් 2250ක් හම්බ වෙන්න නම් කොටසකට කීයක් ගෙවලා තියෙන්න ඕනද ගියහන්කෝ मगे अपे इमला तेरूंगा नी मां क्यों नी अर हिते तदम तेन गेमुरुम तेन लसन तियागा नी लाभांशे गेवान्ने कोड़सकट मगे दरुवने लाभांशे गेवान्ने कोड़सकट लाभांशे कोड़सकट मेगान पहदले वगे नुआ रुपियाल दिदास दिसीय पनाहा का वार्षिक लाभांश आदाय मां इन्ने कोटास हस्सीय पनाहा का එහෙනම් කොටස් 750කට 2250ක් නම් 2250 බෙදෙනවා කාගෙන්ද 750 ඔයයිගේ බින්දු මගේ බින්දු කැපුණා ඒ අර පස්සයි මේ පස්සයි දකිති ඉතනවා පහෙන් බෙදෙනවා කියලා ඒ පස්සේ පහ තියෙනවා මේ පස්සේ පහ තියෙනවනේ අනේ පස්සරක් 4යි පහේව 5යි පස්සරක් 1යි 25ට 5යි 15 කියලා 3යි අන්න රුපියල් 3ක් ගෙවනවා ඒකත් හරිද ඔයාලගේ ඉන්න හම්සා කරදරයක් කරලා ආරංචියක් ආවද හම්සා රයිට් ඊට පස්සේ ඔන්න තුන්වෙනි ගාන කියනවා මයි පුතේ සැලකිල්ලෙන් ඉන්න පරිස්සමට ඉන්න වැරඩි කියලා අස්සනට කරන් යන්න මේ දනේ හෙල්පේ ගන්න සීමා සහිත පොදු සමාගමක් අපි ඉන්නේ පස්වෙනි ගාන තුන්වෙනි ගාන වලගේ පොතේ සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටස රුපියල් 25ක් වූ කොටස් කීයද පුතේ ඔව් මිලියන 10ක් කොටස් मिलियन दहाया दस मिलियन या महाजनता वेतन इकुत कराई एम कोटसंदहा वार्षिक लाभांशे कोटसकड रुपियाल पहाकी एम समागमे आयोजने संदहा इदिरिपात्तन सुजीव समागमे कोटस पनस दाहा ओ इधमसा मे क्लास दीपमे रुपया पनस्दाहनी अहन समागमे प्राग्धने मगे पेटियो मे समागम पट सालियान मे समागम स्टार्ट पुते प्राग्धने तमें प्रश्न अभी पड़ पड़ी बिस्स मेट अब प्राग्धने रेकल हम अपी दिस्स टिक्स
කර්මෙන් බස අල්ලන්නේ නෑ. ඇත්ත කතාව දුක තමයි දුකින් කියන්නේ මේ ඇඬෙනවා. හරිද? තේරුණාද? අපිට සියල්ල තියෙනවා. මේකත් තියෙනවා. ගේමක් ගහන්නත් පුළුවන්. කර්මෙව මොකද්ද මේකනේ? රයිට්. ඔය තියෙන මිනිස්සු දෙන්නෙත් නෑ. නැත්තම් විවන්නලට වගේ පුළුවන් හිත දෙයක් කරන්න ආගන්න. දැන් විවන්නලට හිතනොත් සර් උගර දාන්න ඕනි කියලා කරන්න පුළුවන්. හරි. මෙන්න සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාන්තලේ රැස් කර ගැනීමට කොටසක් සඳහා රුපියල් 25ක් වූ කොටස් මිලියනයක් මිලියන 10ක් අඬ සමාගමේ ප්‍රාන්තණේ රුපියල් 25ේ කොටස් මිලියන 10ක් නිකුත් කරන මිලියන 10ක් හරි මෙන්න රුපියල් එනවා කියද්ද 25යි 5.1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔව් කීයක් එනවද 1000 මිලියන ඔව් මිලියන 250 මිලියන 250 සල්ලිද නේද සල්ලිද නේද 250 මිලියනක් එනවා මෙන්න මේක පුතේ ඊට පස්සේ සුජීව සමාගමේ ආයෝජනය කළ මුදල සුජීව කියනවා සුජීව සල්ලිකාරයා කොටස් 50000ක් ගන්නවා බලන්න පුතේ සුජීව අපි ඉඳන් හිටියේ අපේ සුජීවට කර දෙයක් බෑ කියලා බලන්න සුජීව මාර වැඩකාරයෙක් නේ සුජීව මොකද කරන්නේ සුජීව නිකන් ඉන්නේ නෑ පුතේ සුජීව ගන්නවා කොටස් 50000 බලන්නකෝ අපි අශේන් අපි ගණන් ගත්තේ නැහැ සුජීව අපි සුජීව ගණන් ගත්තේ නැහැ හැබැයි සුජීව මොකද කරලා තියෙන්නේ සුජීව aran තියෙනවා රුපියල් 25 කොටස් 50000 තු අම්මේ සුජීවත් මාර භාණ්ඩයන්නේ සුජීවත් මාරම භාණ්ඩයක් අපි දන්නේත් නැහැ සුජීව නේද 25 පහක් 125යි තු අම්මේ කියද්ද බලන්නකෝ අප්පා නේද රුපියල් 25 කොටස් 50000 කරන් තියෙනවා 25/5 125.4යි කීයද 1,250,000 1,250,000 ලකෝ ලක්ෂ 12 මාරක් නේ හද්දේ ඉන්නේ සුජීව නෙමේ ලේසියෙන්ද සුජීව මේ සුජීව හලෝ සුජීව ගන්නවා රුපියල් 25 කොටස් 50000 අපි හිතුවද ඉන්නේ කොහමද හිතුවා මේ තුන් වෙල කාලා නෑ වගේ ජනිදී දැක්කද ඉන්නේ කොහොමද මෙයයි ඉන්නේ බන් තුන් වෙල කාලා නෑ වගේ ඊට පස්සේ මොකද කියන්නේ කොටස් ආයෝජනයේ සුජීවට වාර්ෂිකව ලැබෙන ලාභාංශය දැන් පුතේ කොටසක් සඳහා රුපියල් 5ක් ගෙවනෝනේ ඔසෙනිද මෙන්න ඔයාට කියනවා කොටසක් සඳහා රුපියල් 5ක කොටසක් සඳහා රුපියල් 5ක වාර්ෂික ලාභාංශයක් ගෙවනව නම් රුපියල් 5ේ ඒවා ඔව් පුතේ කොටස් 50000යි කීයක් එනවද සුජීවට එනවා 5/5 25යි නේද රුපියල් 250000 රුපියල් 250000ක් එනවා දැන් අහනවා ඒ කියන්නේ මෙයා පුතේ වාර්ෂික ලාභාංශය වශයෙන් පමණක් වාර්ෂික ලාභාංශය වශයෙන් පමණක් ලක්ෂ 2කමාරක් ගන්නවා නේද සැලකිය යුතු ආදායමක් ගන්න මෙයා මොකද එයා ලාභාංශ ආදායම වශයෙන් සැලකිය යුතු ආදායමක් ගන්න සැලකිය යුතු ආදායමක් ගන්න දැන් මොකද වෙන්නේ දැන් ආනවා සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලින් කවර ප්‍රතිශතයක්ද එයා යොදන මුදල කීයද පුතේ 1,250,000 1,250,000ක බලන්න 1,250,000ක
ආයෝජනයක් කරහා රුපියල් 250,000ක නේද පුතේ 1 මිලියන 250,000ක ආයෝජනයකින් රුපියල් 250,000ක වාර්ෂික ලාභාංශයක් උපයයි නම් 100% ගුණ කරනවා ඒ වයිට කියන්න කනිෂ්කා ඒ මන්දයක් එක පැටියෙක් ඉන්නවා මේ 250,000 250,000 කපලා දැම්මා තෝ බාණ්ඩ අපිටත් අහුවෙන්නේ අපිටත් අහුවෙන්නේ පුතේ ඇති ලක්ෂ හිටපු ගම අමුතු බාණ්ඩ ඔයාට කියන බාණ්ඩයක් හිටියා එයි මෙන්න මේ ගාන හැදුව මෙහෙම දුවම් මේ රටකට ගිය කල අපි වැටිච්ච තැන පුතේ යහපන් කොමෙන්ද එහේ බුදුවම් මෙහෙම ගණන් ගදිලා නමු එහෙම කපන්න බෑ ඔයගේ බින්දු ඔයගේ බින්දු මගේ බින්දු කැපුණා 25ට 25 ඒව එකයි 125ට 25 ඒව පහයි 100ට 5 ඒව 20යි 100ට 20යි 100ට 20යි කොහරි කට්ටිය 100ට 20යි මන් දැක්ක කනිෂ්කා ඔබ මේකට මේක කැපුවා නැද්ද ගියා ආපු නමක් කිව්වද නෑනේ මම නම කිව්වේ නෑනේ රයිට් සමහරක් කට්ටිය මේකට මේක කිලිම කැපුවා මෙලාවර්ස නම කියන්නේ නැත්තේ හරි අපි අභ්‍යාසයේ 10ක අභ්‍යාසයේ 10ක 10ක අභ්‍යාසය අපි ඉන්නේ 10ක අභ්‍යාසයේ 4 වෙනි ගාන දැන් ඔයාට කියනවා වාර්ෂික ලාභාංශය අපි 4 ගානේ පුතේ කොටසකට රුපියල් 3 බැගින් ගෙවන සමාගමක යම් කොටස් ගණනක් කොටස් ගන්න දෙන්නේ නැහැ කොටසක් රුපියල් 20 බැගින් මහේල මිලදී ගත්තේය ඔහු වර්ෂයේ අවසානයේදී රුපියල් 12,000ක ලාභාංශ ආදායමක් ලැබීය දැන් පැටවුන්ට දෙනවා කොටසක් සඳහා ලාභාංශය රුපියල් 3යි එතකොට පැටවු කියන්න කොටසක් සඳහා රුපියල් 3ක වාර්ෂික ලාභාංශයක් නම් මොහු කොටස් කොපමණ සංඛ්‍යාව මිලදී ගත යුතුද පුතේ 12,000ක වාර්ෂික ලාභාංශය තර රුපියල් 12,000ක ලාභාංශයක් හම්බ වෙන්නේ කොටසක් සඳහා රුපියල් 3ක් ගෙවන හින්දා එහෙනම් මොහු කොටස් කීයක් ගන්න ඕනද කොටස් ගාන කොටස් ගණන අපි ගන්නවා බලන්න ඔයා රුපියල් 12000 මෙතනම කාගෙන්ද 3 මයි පැටවු තේරුම් ගන්නද රුපියල් 3ක් තමයි ගෙවන්නේ සමාගම කොටසක් සඳහා රුපියල් 3ක් සමාගම ගෙවනව පුතේ දුවේ කොටසකට රුපියල් 3ක් කොටසකට රුපියල් 3ක් ගෙවද්දි මෙයා 12000ක ලාභාංශ ආදායමක් ගන්න. කොටසකට රුපියල් 3ක් ගෙවද්දි 12000ක වාර්ෂික ලාභාංශයක් ගන්න නම් එයා කොටස් කීයක් මිලදී අරන් තියනවද? ඔව් 12000 වෙදීම 3. 4000යි. 4000යි. 4000. දැන් 2 ඔහුගේ ආයෝජනය මෙයා රුපියල් 20 කොටස් ගන්නෙ එම නිසා ආයෝජනය 20 කොටස් 4000 එනවා කියද්ද රුපියල් 2 4 8යි 80000ක් එනවා 80000ක් එනවා ඕකේ හරිද 80000ක් එනවා පස්සේ ගාන 5 ඉතින් අපි මොකද ඔයාලගේ මේ අපි මේ වීඩියෝස් එක YouTube යයි වලත් එක්ක ඔයාලා නැවත බලන්න පුළුවන් වේවි පස්සේ ගාන තව ඔයාල අවස්ථා දෙනකොට ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න ගණේෂ් තමා සතු ව තිබූ රුපියල් 100ක් 1000ක් මුදලින් හරි අඩක් ඔන්න පුතේ ලක්ෂයක් තියෙනවා යාගාව ගණේෂ් ගාව ලක්ෂයක් තියෙනවා
බලයි අද්දි බං අපි තමයි මේ මෙලෝදෙන් තු ඉන්න තියාගන්න බලන්නකො නේද අකු අපි ගානේ බහලේ නැත් බලහක් ඔබේ තු අම්මේ ඉන්නේ කොහෙද ඉන්නේ නේද අතේ හතේ නෑ වගේ මේ කට්ටිය ගණේෂ් ගාව රුපියල් ලක්ෂයක් තියෙනවා ඒ මුදලින් හරි අඩක් තු අම්මේ 50000ක් මේ 50000 50000ක් කොටසකට රුපියල් 4000කින් ගෙවන දුම්මේ කොටසක රුපියල් 4000ක් ගෙවනවා බලමු කොටස් ගාන කොච්චරද 25 කොටස් ගන්නෙ පුතේ ගණේෂ් ගන්නෙ 25 කොටස් රුපියල් 50000ක් දාලා 25 කොටස් ගන්න පුළුවන් කීයද රුපියල් 50000ක් ආයෝජනය කරලා සෙනුර පිටු අංකය 15 රුපියල් 50000ක් ආයෝජනය කරලා 25 කොටස් කීයක් ගන්න පුළුවන්ද 2 2000යි වාර්ෂික ලාභාංශය ඔව් කොටසක් සඳහා රුපියල් 4ක් ගෙවනවා කොටසක් සඳහා රුපියල් 4යි නම් රුපියල් 4 වා 2000 කියක් වෙනවයි රුපියල් 8000ක් රුපියල් 8000ක වාර්ෂික ලාභාංශයක් රුපියල් 8000ක වාර්ෂික ලාභාංශයක් දැන් ඔයාට කියනවා දැන් ඔයාට කියනවා මේ පැත්ත ඉතුරු 50000 ඉතුරු 50000 පුතේ මෙයා මොකද කරන්නේ සුළු පොලියට මෙයා සසඳනවා ලාභ මොකද්ද කියලා මේ බිස්නස් ඉගෙන ගන්න පොදේ උන් හදි මේ මේ ගණේෂ් කියන්නේ බිස්නස් එක තාම අත්දැක බලනවා එයා කරනවා 50000ක් මෙහාට දාලා 50000ක් එහාට දාන සුළු පොලි ක්‍රමයෙන් මේක කොටස් සැලඳ පොල කොටස් අරක සුළු පොලිය දැන් රුපියල් 50000 සුළු පොලිය පොලි පරිශතයේ සියර කිදමුද සියර 12යි අවුරුද්දයිනේ අවුරුද්දයි කාලය එකයි එක අවුරුද්දයි දී ගැලපෙන මොකද හරිද මේ කේන්දරේ ගැලපෙන මොකද මේ කේන්දරේ හරි මේකත් වාර්ෂිකයි මේකත් වාර්ෂිකයි නේද මේකත් වාර්ෂිකයි ඉතිරි අඩ වර්ෂ ඉතිරි අඩ නෑ පුතේ ඉතිරි අඩ කියන ඉතිරි භාගය වාර්ෂිකව 12000ක් ගෙවන සිංහල ආශේන් සිංහල බලන්නේ කපිලි සර්නේ ඉතිරි අඩ මේකනේ පුතේ ඔයා තේරුම් ගන්න ගණේෂ් ගාව රුපියල් ලක්ෂයක් තියෙනවනේ ගණේෂ් ගාව රුපියල් ලක්ෂයක් තියෙනවා මේ රුපියල් ලක්ෂයෙන් අඩක් කියන්නේ 50000ක් ඒකනේ පුතේ ඔයාලට අඩ තේරෙන්නේ නෑනේ අඩ තේරෙන්නේ නෑ අඩ තියලා නේද අපිට නම් ඉතින් අඩ තියලා පුරුදු වෙන්නේ නේද අඩක් කියන්නේ භාගයක් අඩ සඳ කපාටය දු අම්මේ වචන දෙන්නම්කෝ අඩ නේද අඩ හරි අඩ කියන්නේ භාගය අඩ කියන්නේ භාගය නේද අර ඒකනේ අඩ ගන්නෙ අඩා ගන්න එක භාගේ භාගේ කරනවා කියන්නේ නේද අඩා ගන්න රයිට් එහෙනම් අන්න පුතේ රුපියල් 100000 50000ක් දානව කොටස් දෙල්ල පොලට රුපියල් 100000 50000ක් කොටස් දෙල්ල පොලට යවනවා අනිස් 50000 සුළු පොලියට දෙනවා එතකොට මයි එකා තේරුම් ගන්න ඕනි ඔව් එතකොට 50000 ආයෝජනය කරමින් රුපියල් 25 කොටස් ගන්න කොටසක මිල මෙයා කියන රුපියල් 25ක් වෙනවා මේ කොටස් නිකුතුව කරන්න කොටසක් රුපියල් 25 ගානේ මයි කාපු තෙමුතේ එතකොට මෙයා ගන්න කොටස් 1000යි මේ සමාගම වාර්ෂික ලාභාංශයේ වශයෙන් ගානේ පැහැදිලිව කියනවා කොටසක් සඳහා රුපියල් 4ක් ගෙවනවා එහෙනම් 4 වරක් 2000කද රුපියල් 8000යි දැන් බලන්න සුළු පොලිය 50000 මෙතන පුතේ
මද මට හරි ලැජ්ජයි මොකද මම සිංහල කියාද මේක පුතේ අවුලක් නැහැ ඉතින් සිංහල කියන්නේ නේද 50000 112යි අවුරුද්දයි ඔයගේ බින්දු මගේ බින්දු කැපුණා 12560යි බින්දු 2යි රුපියල් 6000 දැන් අහනවා වඩා වාසිදායි වන්නේ දුවම්නේ නැතුව මෙන්න මෙලාවේ හැටියට කොවිඩ් වලින් ඉර වෙලා මේ ඉන්න මේ වෙලාවට රුපියල් 2000 මොන තරම් හයියක්ද නේද පුතේ මේ හිර වෙච්ච වෙලාවට රුපියල් 2000 මොන තරම් හයියක්ද ඔයා ලියන්න එම නිසා කොටස් වලද පොලේ මුදල් ආයෝජනය වඩා ලාභද ආවි දුවම් මේ නන්නත්තරක හලින්නේ අපි තේරුණාද වඩා වාසිදායක වන්නේ මොකද්ද ඔව් කොටස් වලද පොලේ සමාගමේ මුදල් ආයෝජනය මං හිතනවා දරුවන්ට 9 10 එක අභ්‍යාස මාලාව කම්ප්ලීට්ලි තේරුණා කියලා ලාභදායිතා රුපියල් කීයද රුපියල් 2000යි රුපියල් 2000ක ලාභයක් තියෙනවා